මේ දවස්වල ගමන් කරන නිසා 2020 ජනවාරි මාසයේ 24 වෙනිදා විතරකන් ටිකක් පාපයි පීඩිතයි තමන්ගේ සෞඛ්‍යයටත් හානිකරයි ඉන්න අනතුරුව ක්‍රමානුකූලව සුභවාදී තත්ත්වයකට එනවා. හැබැයි හොඳටම සුභ වෙනවා කියලා නම් අපි කියන්නේ 2024 න් පස්සේ 2024 න් පස්සේ සඳුටයි අවුරුදු 10ක් යනවා. ඉතා සෞම්‍ය යහපත් ජීවිතයක් ගත කරනවා වඩා හොඳයි තමන්ගේම කියලා කටයුත්තක් කරනවා නම් gedara madde lakshayat peeda වෙලා තිනවා ඒක හදා ගන්න. ඊටත් වඩා දෙයක් දැනගන්න ඔබට අවශ්‍ය නම් ඉතින් කතා කරන්න තියෙන්නේ 0766යි 76යි 53යි 53 0766 76 53 53 කියන දුරකථන අංකයට කතා කරොත් කැළු මහත්මයාට පෞද්ගලිකව මුණ ගැහෙන්න යන අවස්ථාව පිළිබඳව වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්. දැන් අර අමහපු ප්‍රශ්නෙත් එක්ක ඔබතුමා පැහැදිලි කරා දැන් කොයි විදිහටද මේක සතුරු කරදර ඇති වෙන්නේ. එතකොට ඒ ඇති වෙනකොට මේ කෙනෙක්ගේ හැසිරීමෙන් කෙනෙක්ගේ ඉරියව් වලින් කෙනෙක්ගේ යම් යම් ප්‍රකාශනයන් වලින් මේවා ඇති වෙන්න සහ වැඩි වර්ධනය වෙන්න හේතු වෙන්නේ මොනවාද කියන කාරණේ. දැන් ස්ථානයන් වලටත් අපි යමු. මොකද කෙටි කාලයකට අපි ටිකක් වැඩි ප්‍රමාණයක් කවර්ණය කරන බලාපොරොත්තු වෙන කතා බහෙන් දැන් ඒ නිසා ගොඩක් වෙලාවට අපි රැකියාව කරන ස්ථානය වෙන්න පුළුවන්. දැන් අපි අලුතින් පදිංචින නිවසකදී වෙන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට අපි හිතමු අපි එක නිවසක පදිංචි වෙලා ඉන්නකොට බොහොම සාමකාමී පරිසරයක අපි බොහොම හිතවත් අසල්වැසියන් එක්ක ඉන්න පුළුවන්. නමුත් අපි ඊට පස්සේ අපි හිතමු වෙනත් තැනකට යනකල් එතනදී අපි දකිනවා අපිට නැති කරදර මතුවෙන අවස්ථා, නැති සතුරු බලවේග ඇති වෙන අවස්ථා. සොර සතුරු බියත් මට අහන්න සමහරක් ගෙවල් වලට අපි දැකලා තිනවා කැලු මහත්මයා මේ නිතරම හොරුපයින්වා නිතරම එවැනි දේවල් සිද්ධ වෙනවා. දැන් එතනදී පාරිසරික සාධකත් එක හේතුවක් වෙන්න පුළුවන්. ඒ එහෙම ඇරුණහම යම් යම් වාස්තු දෝෂණුත් මේ විදිහ ස්ථානයන් වලදී සොර සතුරු කරදර මෙවැනි සතුරන්ගෙන් වෙන පීඩා තත්ත්වයන් බලපෑම් ඇති වෙන්න හේතුවක් වෙනවා. ඔව් වාස්තු විද්‍යානුකූලව උතුර සහ දකුණට දොර පිහිටීම කියන කාරණාවත් උතුර සහ නැගෙනහිර දොර පිහිටීම කියන කාරණාවත් ඉතාමත්ම අශුභයි. තව අසුභතා කාරණාවක් තියෙනවා භාගයට භාගයක් විතරම. මම කියන්නේ දොර පිහිටීම සම්බන්ධව ගත්තහමත් අනිත් දොරවල් පිහිටීමේත් අශුභ දොර පිහිටීම් තියෙනවා. උතුරට සහ දකුණට දොර පිහිටීම කියන කාරණාව ගත්තහම රිපුද වර්ගය නැත්නම් සතුරු වර්ගය කියලා මම කියන්නේ කෙලින්ම සතුරු කරදර ඇති වෙනවා. ඒක ඇතුලේ ගොඩක් වෙලාවට සොර සතුරු කියන කරුණත් ඇති වෙන කියන සොරු ගෙදරට ගෙදරට ඇතිවීමේ ඉඩකඩක් තමන්ගේ බාහිර ගමන් වලදී සොරකම් වලට ලක්වීම ඉඩකඩක් තමන් වැඩ කරන තැන් වලදී ව්‍යාපාරික තැන් වලදී වෘත්තිමය කටයුතු වලදී අහක යන ප්‍රශ්න ඇති වෙලා අනුන්ගේ ප්‍රශ්න වලට කට දාන්න ගිහිලා යම් ආකාරයකට සතුරු කරදර ඇති වෙන පුළුවන්කමක් පවතිනවා. සමහර වෙලාවට අසල්වැසියන් පවා තමන්ට සතුරු වෙන ස්වභාවයක් ඒක තුළ පෙන්눔 වෙනවා. අනිත් කාරණාව තමයි උතුරට සහ නැගෙනහිර දොර පිහිටපුවම අපි එකට කියන උග්‍ර වර්ගයක් නැත්නම් උග්‍ර විදියටම යම් පීඩාකාරී ස්වභාවයක් එනවා. එතකොට එන්නේ නැති පැත්තක් නෑ. සොර සතුරු කරදර ඒ වගේම වෙනත් රැකියා ස්ථාන වල බාධා වීම වලට අමතරව මානසික රෝග පීඩා පවා එනවා. එතකොට ඒකටත් ඉතාමත්ම අශුභ පීඩාකාරී ස්වභාවයක් විදිහට සලකන්න පුළුවන්කමක් වදිනවා. ඒ තමයි ප්‍රධාන වර්ග දෙක. ඊට අමතරව නැගෙනහිර සහ දකුණට දොර පිහිටීම කියන කාරණාවේදී ගෙදර කාන්තාවන්ට සතුරු කරදර ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ගෘහණීය වෘත්තිමය කටයුත්තක නිරත වෙනවා නම් නැගෙනහිර සහ දකුණට දොරවල් පිහිටීම ඉතාමත්ම අශුභයි. එයාට යම් මානසික පීඩා වෘත්තිමය වශයෙන් අපි කියනවා කායික මානසික පීඩා පවා එල්ල වෙන්න පුළුවන්කමක් පවතිනවා. ඒ නිසා ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. එතකොට අර වචන භාවිතා කිරීමේදී බොහොම ප්‍රවේසම් වෙන්න ඕනේ. කාගේ හරි කේන්දර රහනක රාහු කුජ දෙවැන්නේ ඉන්නවනම් කියලා අපි කිව්වා. ඒ වගේම යම් කිසි gedaraක නිරිත පැත්තේ මුළු දැන්ගේ පවතිනවා නම් නිරිත කියලා කියන්නේ ප්‍රධාන නිදන කාමරයේ පැවැත්විය යුතු දිශාව කියලා අපි හැමදාම කියලා තියෙනවා. අන්නේ නිරිත පැත්තේ යම් විදිහකින් ලිපගිනි මෙලවීම සිදු වෙනවා. ඒ කියන්නේ රත් වීම කියන කාරණාව සිද්ධ වෙනවා නම් gedara ගෘහමූලිකයා ගොඩක් වෙලාවට කේන්දර සහගත ස්වභාවයකින් කටයුතු කරන ස්වභාවයක් පෙන්වුම් කළා පවතිනවා. එතකොට මේ gedara ගෘහමූලිකයාගේ කේන්දර සහගත හැසිරීම නිසාම අවට පුද්ගලයන් සමග. එතකොට දැන් මේ gedara රත් වෙන්නේ. එතකොට එහෙම රත් වීමත් එක තමයි gedara ජීවත් වෙන්නේ. එතකොට එහා පැත්තේ gedara ඉස්සරහ gedara අයත් එක්ක හරි නිකන් හැමදෙස්සෙම පොඩ්ඩක් කොහෙන් හරි කොක්ක කර පැටලෙන්න පුළුවන් ස්වභාවයක් පවතිනවා. ඒක තමයි අපි කියන්නේ. රත් වෙලා නිතරම පත් වෙන්න පුළුවන්කමක් පවතින නිසා gedara ඔබගේ නිරිත පැත්තේ මුළු තැන්ගේ පවතිනවා නම් වෘත්තිමය වශයෙන් gedara සේවකයන් එක්ක එහෙම නැත්නම් අල්ලපු වැටත් එක්කලා නිතර නිතර ගැටලු පීඩා ඇති කර ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි අපිට දුරකථන නැමැතුමක් තියෙනවා 0115299299 කියන දුරකථන මාර්ගය ඔස්සේ බණ්ඩාර මහත්මයා ඔබට ආයුබෝවන්. අනුරාධපුරයේ ප්‍රදේශයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ඔබේ ජන්ම පත්‍රයේ වේලාව දිනය ඒ වගේම උපන් ස්ථානය අපි සඳහන් කරමු. ආ 1986 කියන්නේ උපන් දිනේ 1986 ඔව් ජනවාරි 19 86 ජනවාරි 19 වේලාව රාත්‍රී 8:54 8:54 අනුරාධපුර දිස්ත්‍රික්කේ මොන සම්බන්ධද දැනගන්නට ඕනේ ඔබතුමාට? මම ඉදිරි අනාගතයේ සම්බන්ධ අර මේ රැකියාව. හරි හරි. ලග්න සිංහද? ඔව්. ඔව්.
ප්‍රධාන බාධාකාරී ග්‍රහය දෙන්න අපි ගත්තොත් එහෙම සඳු කුජ මීට අමතරව බාධාකාරී ග්‍රහය ඉන්නවා. නමුත් අපි අර මේ වෙලේ අපි ප්‍රධාන වශයෙන් ගන්නෙ සඳු කුජ කියන ග්‍රහය දෙන්න ප්‍රධාන බාධාකාරී ග්‍රහය විදිහට. මේ සඳු කුජ කියන දෙන්න තවදුරටත් බාධා වෙනවා කේතුගෙන් සහ රාහුගෙන් පීඩාවටපත් වෙලා අර්ධ වශයෙන් බලපැවැත්වෙන මේ නැතන් කාල සර්ප දෝෂයකට හිර වීමේ ස්වභාවයක් යම් ප්‍රමාණයකට පවතින නිසා ඒ වගේම 2012 ඉඳන් 2030 දහවෙනි මාස වෙනකන් ඔබට රාහුට අයිතිමත් සහකාල පරිච්ඡේදයක් එනවා. ඒ රාහු නීචව පුණ්‍ය ස්ථානගතව තැන්පත් වෙලා පවතිනවා. එතකොට වෘත්තිමය වශයෙන් දියුණු වෙන්න බැරිකමක් එහෙම නෙමෙයි මේකේ කියවන්නේ. වෘත්තිමය වශයෙන් කරන ගනුදෙනු කිරීමවලදී දියුණුවක් ලැබීමේ හැකියාව පවතිනවා. නමුත් ටිකක් ඇවිදින සිද්ධ වෙන ඒවා රස්තියාදු වෙන්න පුළුවන් ඒවා එහෙම නැත්නම් නිලැඳුමක් හදින වෘත්තියක් නම් ඔන්න ස්ථානමාරු වීම වෙන්න පුළුවන්කම පවතිනවා. නැත්නම් ඇවිදලා සංචාරය කරලා හෝටල් ශේෂ්ඨ සංචාරක ශේෂ්ඨ වලට සම්බන්ධ ආකාර වශයෙන් කරන වෘත්තිමය කටයුත්ත කර වගේ නොමිනව නම් වඩාත් හොඳයි. 2030 වතර පහු වෙනකම් 2030 විතර පස්සේ තමයි ඔබට එකතනක ඉඳලා කරන්න පුළුවන් වෘත්තියකට යොමු වෙනව නැත්නම් කියලා පෙන්නන්න. නැත්නම් සාවේකුත් එක රසාවකින් තව එකකට මාරු වෙන්න උනත් පුළුවන්කම තියෙනවා. දියුණුව ඉතාමත්ම සුබයි. විශේෂයෙන්ම ඔබටත් තමන්ගේම කියලා වෘත්තිමය කටයුත්තක නිරත වෙනවා නම් හොඳයි කියලා පෙන්නුම් කරනවා. හැබැයි 2030 වෙනකම්ම තමන් කවමදාවකවත් තමන්ගේ ගෙදර ණයට තියලා උගසට තියලා ණයක් ගන්න උත්සාහවන්තයෙ වෙන්න එපා. ඒ වගේම ඔබගේ විවාහයට යම් ආකාරයක ඉතා අශුභ පීඩාවක් ඇති වෙන්න පුළුවන් ග්‍රහ දෘෂ්ටියක් වෙරිලා පවතිනවා. මානසික පීඩාවක් තද වශයෙන් ඇති වෙන්න පුළුවන් විවාහය කඩාකප්පල් වෙන්න පුළුවන් ඉඩ කඩක් පෙනෙනවා. ඒ නිසා ඒකනම් සැලකිලිමත් වීම ඉතාමත්ම සුබයි. ඔබට පුළුවන් නම් ගෙදර නිරත පැත්තේ වැටකේ පැලයක් හිටවන්න ඒ වගේම අවුරුදු දසරයක් ගම්බාර සූනියන් දෙවියන්ට පුද සත්කාර ආදී දේවල් තියන මානසික පීඩාවට පත් වෙලා ඉන්න අයට පුළුවන් තරම් උදව් උපකාර කැම බීම දෙන්න. ඒ වගේම තමයි විශේෂම කාරණාව ඔබගේ ගෙදර මේ මධ්‍ය ලක්ෂ්‍ය යම් ප්‍රමාණයකට පීඩාවට පත් වෙලා පවතිනවා. ඒ නිසා ගෙදර මධ්‍ය ලක්ෂ්‍යයේ තියෙන පීඩාව දුරු කරගන්න. එතකොට ඔබගේ මානසික පීඩා සෑහෙන්න යටපත් වෙනවා. ඔකල් මහත්මයා බොහෝ දෙනෙක් බලන් ඉන්නවා ඉදිරි කාලයේ වකවානුව තුළ දෙසැම්බර් මාසේ ජනවාරි මාසේ යම් යම් ග්‍රහ මාරුන් සිද්ධ වෙනවා. අපි ඉතක් හෙටියෙන් සඳහන් කරමු ඒ සම්බන්ධව. ඔව් නොවැම්බර් මාසේ 4 වෙනිදා වෙනකොට බ්‍රහස්පති ග්‍රහය ඉතාමත්ම පැහැදිලිව ධනු රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. ධනු රාශියට ප්‍රවිෂ්ඨ වීමත් එක්කලා බොහෝ ලග්න හිමියන්ට තිබුණු අර යම් මානසික පීඩාකාරී ස්වභාව. මොකද බ්‍රහස්පති කියන්නේ සුර ගුරු ග්‍රහය. ඒ කියන්නේ සෞම්‍ය ග්‍රහයෙක්, ඥාන ශක්තිය ලබා දෙන ග්‍රහයෙක්, තමන්ගේ කටයුතු ඉතාමත් ස්වාධීනව කරලා බුද්ධිමත්ව කරන්න උදව් කරන ග්‍රහයෙක්. හැබැයි එයා ගමන් කරේ ඉතාමත්ම සැර නැත්නම් වෘශ්චික රාශිය. ඒ කියන්නේ අඟහරුටයිති රත් වෙන එහෙම නැත්නම් සේනාධිපතිගේ යුද පිටියක ගමන් කරේ. සුර ගුරු ග්‍රහය යුද පිටියක ගමන් කරපු එක නතර කරලා ඔහු බොහොම සෞම්‍ය තමන්ගේ ආශ්‍රමයට ආව වගේ ස්වභාවයක්. ඒතර මම මේ අදහස කිව්වේ තමන්ට තේරුම් ගත්ත හැකි ඉතා සෞම්‍ය පැහැපත් නැත්නම් හිතමු හොඳ ආධ්‍යාත්මික නායකයෙක් යුද පිටියක ගමන් කරනට තත්ත්වය කොහොමද? ආධ්‍යාත්මික නායකයා තමන්ගේ ආශ්‍රමයට ආපුවම තත්ත්වය කොහොමද කියන කාරණාව. ඒක නොවැම්බර් 4 වෙනිදාගෙන් පස්සේ වෙනස් වෙනවා. ඒ වගේම සෙන්සුරු කියන ග්‍රහය අවුරුදු 30ක් විතර විවිධ ස්ථානවල ගිහිල්ලා ඔන්න දැන් තමන්ගේ ගෙදරට යන්න උත්සාහ කරනවා. සෙන්සුරු මකර කුම්භ කියන රාශි දෙකට එනවා. ජනවාරි මාසේ 24 ඉඳලා අවුරුදු 5ක් විතර තමන්ගේ රාශි දෙකේ ගමන් කරනවා. ඒ කියන්නේ රට අනිවාර්යයෙන්ම තමන්ගේම ක්‍රමවේදයට නැත්නම් සෞභාග්‍ය වර්ධනය වෙනවා. තමන්ගේ කඩාවැටිච්ච දේවල් දිනු වෙනවා. ලංකා විශේෂයෙන් ගත්තොත් ඇඟලුම් ශේෂ්ත්‍රයේ, ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ, කෘෂි ශේෂ්ත්‍රයේ වගේම මැණික් කර්මාන්ත ශේෂ්ත්‍රය සම්බන්ධවත් ඉතා හොඳ දිනුවක් ඉස්සරහා කාල පරිච්ඡේදයේදී සිද්ධ වෙවි. කවුරු බලයට ආවා. ඔව් පුංචි ගයක් අපි දින තව වැඩසටහන් තියෙනවා. ඉස්සරහ විස්තරාත්මක ඔය දේවල් පිළිබඳව කතා කරමු. ග්‍රහමාරුත් එක කොහොමද අපේ රටේ ඉදිරියත් එක්ක තමයි ජනතාවටත් උඹ සුබ දේවල් සිද්ධ වෙන්නේ නේද? අපි නැවතත් මතක් කරන කැලුමහත් නැගේ දුරකථනක් කතා කරන්න ඔබට පුළුවන්. එතුමන පෞද්ගලිකව සම්බන්ධ කරගන්න 0766 76 53 53 0766 76 53 53. අපි ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ කලම් ගුණතිලක මහත්මයාට. එනම් ලබන සිකුරාදා හම්බෙමු. ස්තුති. අයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.